අපිට මමීගේ හිත රිද්දන්න නැතුව මේක කරන්න පුළුවන් දුව. දුව කලබල නැතුව ඉන්නකෝ. මගේ හොඳම යාළුවා බාහතී වෙනුවෙන් මං වෙච්ච පොරොන්දු ඉෂ්ට කරන්න ඕනේ දුව. එහෙනම් මට ඩැඩි පොරොන්දු වෙන්න මාව මගේ අම්මට බාර දුන්නත් මමිගේ මාව වෙන් කරන්නේ නැහැ කියලා. ඒක දුවේ කැමැත්තක්. දුවේ කැමැත්තට මං කවදාවත් බාධා කරන්නේ නැහැ. මම මේ ඩැඩි දාලා අම්මා ළඟට යන්නේ නැහැ. හෙලෝ සාගර. ආවේ ලෙව්වත් මට ආවේ පවු නෑ පවු. ඔය දන්නවද? ඔයා වෙනුවෙන් මම ලොකු කැපකිරීමක් කරා. හැබැයි අද දවස ඇතුළත අබේ රණබාහුගෙන් මං කොහොම හරි පේන්ටින් එක අරන් එනවා. ඔයාට එහෙම කරන්න පුළුවන්ද සාගර? පුළුවන් නිසානේ ස්වීට් ඇන්ජල් මම මේ කියන්නේ. තැන්ක්ස් සාගර. හා හා නේ. තැන්කියු කියලා හරියන්නේ නැහැ. මං ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයිට වඩා හොඳ ප්‍රතිචාරයක්. හැබැයි මට ඕනදී මමට දෙන්න. ඔයාට ඕනි සල්ලිද සාගර? මගේ ළඟ තියෙන සේරම සල්ලි මම ඔයාට දෙන්නම්. චී 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 චී. ඔයා මං ගැන මේ විදිහට හිතන් ඉන්න. මට සල්ලි ඕනේ නැහැ. මට ඕනේ වෙන දෙයක්. එහෙනම් ඔයාට මොනවද ඕනේ? මට උනේ ඔයාගේ ආදරේ. මගේ ආදරේ? ඔව්. මොකද ඔයා කියන්නේ? ඔයා කැමතිද මගේ යෝජනාවට? මම ඔයාට කැමතියි. ඔයා පේන්ටින් එක අරගෙන එන්න. ඉගෙන මේ. ඔයා මගේ යෝජනාවට කැමති? ඔව්. හරි. එහෙමනම් මම බලාපොරොත්තු වෙනවා අද හවසට ඔයාගේ පේන්ටින් එකත් අරගෙන ඔගලෙන් ගෙදර එන්න. හරි? මම බලාගෙන ඉන්නවා. ඔයා එන්න. හලෝ අබේ, මම යමුනා. යමුනා කොහෙද ඉන්නේ?
මම ඉන්නේ ටවුන් එකේ. මට ආරංචි ඔයා මාව හොයනවා කියලා. ඔව් නැතුව මං ඔයාව හොයනවා. ඔයා හරියටම ඉන්න තැන කියලා මං එන්න. ඇයි අපි මාව හොයන්නේ? යමනෝ ආගේ ආරක්ෂාව පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට පවණිම ඕනේ නම් ඔයා මං කියන විදිහට වැඩ කරන්න ඕනේ. ඔයා එන්න ඕනේ මගෙත් එක්ක දැන් යන්න. ඔයත් එක්ක යන්න? කොහෙද මාව එක්ක යන්න හදන්නේ? මේ යමුනා මං හැමදේම කියන්නම් ඔයාව මුණ ගැහිලා. දැන් කියන්නකෝ ඔයා කොහෙද ඉන්නේ කියලා. අපේ ළමා නිවාසෙට එන්න හවසටයි. මම එයිදි මුණ ගැහෙන්න. හොඳයි. මම එනවා හවසට ළමා නිවාසෙට. ඔයා ඉන්නකෝ. හරි. යමුනට දරුවෝ පෙන්නන්නනේ. පවනි අපිට කලින් ආවේ යාට අම්මා හොයාගන්න උන් නිසානේ. අපි ඉස්සෙල්ලා යමුනා හොයාගෙන පවනි වයාට පෙන්නලා ඊට පස්සේ අපි යමු. ඒක කරන්න බෑ සංජය. යමුනා පවනි දැක්කට පස්සේ ඔයා හිතනවා නිකන් ඉදි කියලා. දරුවා ආපහු ඉල්ලයි. දැන් පවනි පොරොන්දුවක් වුණානේ. ඉතින් ඇයි ඒකට බය වෙන්නේ? විශ්වාස කරන්න එපා. ඩැඩි, සාගර තමයි මට මුලින්ම උදව් කරපු එකම එක්කෙනා. එයා මට පේන්ටින් එක ගෙනල්ලා දුන්නොත් එයා විශ්වාස නොකර බෑනේ ඩැඩි. බලමුකෝ ගෙනෙයිද කියලා. මොන දේ කොහොම වුණත් ඔයාට මේ ගෙදරින් එළියට යන්න බෑ තනියම. තේරුණාද පවනි? අනේ ඩැඩි. මම කියන දේ යන්නේ ගෙදර ඉඳ ගන්න නැතුව. ඩැඩි. මගේ හදවත තේරුම් ගන්න නැත්තේ. මට ඔයාව තේරුම් ගන්න බැරි කමක් නැහැ ප්‍රතිප. මම ඔයාව හොඳින් දන්න නිසා මේ තරම් ඔයාව ළඟින් ආශ්‍රය කරන්නේ. ඒත් මට තේරුම් ගන්න බැරි මගේ වටේ සිද්ධ වෙන දේවල් මොනවද කියන එක. ඔයා මගේ හදවත තේරුම් ගත්තා නම් ඇයි ඉඳුරුව මගෙන් ඈත් වෙන්න හදන්නේ? ප්‍රතිබ, මට මගේ හිතට ප්‍රශ්න වලට උත්තර ගන්න ඕන. ඒකට මට නිදහස දෙන්න. නෑ ඉඳුවර, ඔයා හදන්නේ මගෙන් ඈත් වෙන්න. මගෙන් ඈත් වෙලා පවනිට ලඟ වෙන්න. ඔයාට දැන් ඕනේ පවනි. ප්‍රතිබ, එහෙම දෙයක් මගේ හිතේ නෑ. නැත්ති නෑ ඉඳුවර. ඔයාට ඕනේ කොහොම හරි වගේ සීයාගේ ආශාව ඉෂ්ට කරන්න. ඔයාට මම මැරුණත් කමක් නෑනේ. කොහොම හරි පවනි වෛති කරගන්නයි ඔයාට ඕනේ. එහෙම දෙයක් නෑ ප්‍රතිභ. නැත්ති නෑ ඉඳුවර. මම මැරෙනවා. ප්‍රතිභ. උඩ කොහොම ඉන්නකෝ. ප්‍රතිභ. මට ඕනේ මගේ අම්මට මොකක්ද වුනේ කියලා දැනගන්න. ඔයාගේ අම්මට මොකක්ද වුනේ කියලා දැනගන්න. ඔව්. ඔයාගේ අප්පච්චි කියපු කතාවේ.
වාමට කිව්ව කතාවේ. සීයාමට මේ කියන දේවල් වලින් අපේ රණපහව, සංජය රණපහව, පවනි මේ හැමෝම කරන දේවල් වලින් මගේ හිතේ සැකයක් ඇති වෙලා තියෙන්නේ. මංජු, මම යමුණ අම්මා. යමුණ අම්මා. යමුණ අම්මා හොඳින් නේද? ඔව් මංජු. මට ප්‍රශ්නයක් නැහැ. කොහොමද ඔයාලගේ තොරතුරු? අපිට ප්‍රශ්නයක් නැහැ. යමුණ අම්මා නැති පාළුව දරුවන්ගේ හිතලින් ඈත් කරන එක තමයි ප්‍රශ්නේ. මංජු, මම අද හවසට ළමා නිවාසෙට එනවා. එපා එපා. යමුණ අම්මා මෙහෙට එන්න එපා. ඒක භයානකයි. ඇයි මංජු එහෙම කියන්නේ? මම නොදන්න ප්‍රශ්නයක්ද? ඔව්. ලොකු ප්‍රශ්නයක්. මට තේරුම් ගන්න බැරි තරම් ලොකු ප්‍රශ්නයක්. චරිත මං කියන දේ තේරුම් ගන්නේ නැහැ. යමුණම්ම හොයාගෙන ආපු මැරයන්ට ඔතු දෙන්න චරිත පොරොන්දු වෙලා. යමුණම්ම ළමා නිවාසෙට එන්න එපා. ඇයි චරිත එහෙම කරන්නේ? මම මොකද යාට කරපු වරද? හතුරුකමකට නෙමෙයි. මැරයන්ට තියෙන බයට යමුණම්ම. චරිතට ඇත්ත තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්න මංජු. මට නිවාසෙන්න ළමයිගේ දුක සැප වෙලා බලන්න ඕනේ. චරිතට කියන මාව පාවල දෙන්න එපා කියලා. එයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔයා ඉන්නවනේ. චරිතට මං ওই දේවල් තේරුම් කරා. ඒත් යමුණම්ම ওই ඉන්න තැනක උහුමම ඉන්න මේ ප්‍රශ්න විසඳනකම්. මංජු, ඔයාට මතකද එදා මඩුගල්ලේ මහතැනගේ ගෙදර හිටපු ගෑනු ළමයා? ඔව් මතකයි. ඒ ළමයා නිවාසෙට આવුත් පණිවිඩයක් දෙනවද? මම මංජුට ෆෝන් නම්බර් එකක් දෙන්නම්. මම සෑහෙන්න කල්පනා කරා යමුණම්මගේ ප්‍රශ්න ගැන. ඔය ගෑනු ළමයා හොයාගන්න ලේසි ක්‍රමයක් මම යමුණම්මට කියන්නද? කියන්න මංජු. මොකද්ද ඔයාට ආපු අදහස? අර මඩුගල්ලේ මහතැනගේ ගෙදර හිටපු පිරිමි ළමයාගෙන් අපි අහලා බලමු. ඇත්තමයි. ඉඳුවර පුතාගෙන් අහලා දැනගන්න තිබුණා පවණි ගැන. මම මේ දේ ඔයාට කියන්න කීප පාරක්ම ට්‍රයි කරා. ඒත් මේ එක එක ප්‍රශ්න නිසා මට ඒක ඔයාට කියන්න චාන්ස් එකක් ලැබුණේ නැහැ. මම මේක ඔයාට කියන්න හැබැයි ඔයා කලබල වෙන්න එපා. කද කියන්නේ දැන්? මගේ අම්මයි අප්පච්චි කියනවා ඔයාගේ අම්මා ඇක්සිඩන්ට් එකකින් මැරුණේ නැහැ කියලා. සීයමට බොරුවක් කළේ කියලා. දැයි සීයමට මෙහෙම දෙයක් කළේ? මාව මගේ අම්මගෙන් වෙන් කළේ. මොකක්ද අපි අතර තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නෙකට උත්තර හොයන්න දන්නේ නැහැ ඉඳුවර. මං දන්නේ එකම එක දෙයයි. මං ඔයාට හදවතින්ම ආදරය කරනවා කියලා. මට වගේ ආදරේ පිළිගන්න බැරි තරම් මගේ මනස අවුලලා තියෙන ප්‍රතිභා. මට හිතෙන්නේ පවනි හන්නෙත් මගේ අම්මව කියලා. මොකද්ද කිව්වේ? පවනි හොයන්නේ ඔයාගේ අම්මව?